පාසටහන් අද අපි පා තබන්නට යන්නේ දකුණු ලෞතික මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුවට අයිති දෙවිනුවර පිහිටි ඓතිහාසික හිටි රජමහා විහාරය නොහොත් දෙවිනුවර රාජමහා විහාරයට. පෞරාණික රජමහා විහාරය විෂ්ණු දේවාලයට ඉදිරිපසින් උස් භූමියේ පිහිටා ඇත. අතීතයේදී ඒ චෛත්‍ය ප්‍රතිමා මන්දිර බෝධිවෘක්ෂ ධර්මශාලා උපෝසථාගාර ගණ්ඨාගාර ආවාසගර පොත්ගුල් ධාතු මණ්ඩල රාතිස්ථාන දිවස්ථාන චංක්‍රමණ ආදී සියලු විහාරාංගවලින් සමන්විතව තිබී ඇත. එමෙන්ම මෙම විහාරය ඔත් පිළිමගේ හා හිටි පිළිමගේකින් යුක්තය. ක්‍රිස්තු වයස 712 දී හතරවන අග්බෝ රජු විසින් කරවන ලද දේවාල සන්නසෙහි මෙම විහාර භූමිය මහා විහාරය ලෙස දක්වා ඇත. ක්‍රිස්තු වයස 690 දී දෙවිනුවර සිය රාජධානී කරගත් ඩාකුලසින් රජතුමා විසින් කරවන ලද චෛත්‍ය දේවාල භූමි මට්ටමට වඩා අඩි 12ක් උස් වූ 160 පමණ වට වූ භූමි භාගයක් මැද ඉතා දර්ශනීය පිහිටා ඇත. වර්තමානයේ එය බුබුලාකාර හැඩයක් ගත්තද අතීතයේදී මේ දා ගැබ ගණ්ඨාකාර හැඩයෙන් යුක්ත වූ බව ක්‍රිස්තු වර්ෂ 1796 ආසියාතික පර්යේෂණ 6 වන කාලයේ සඳහන් කර ඇත. එමෙන්ම මෙම චෛත්‍ය අතීතයේදී විවිධ නම් වලින් හඳුන්වා ඇත. මහාවංශයේ මේ කිහිරෙන් වෙහෙර ලෙසත් බුද්ධරක්ඛිත හිමියන්ගේ කඩයින් පොතේ ගිරියල වෙහෙර ලෙසත් ගලතුඹුරු ගතා මාහිමියන් සඳමින් වෙහෙර ලෙසත් හඳුන්වා ඇත. චෛත්‍ය මළුවට පහළ මළුවෙහි වම්පසට වන්නට සංඝාරාමය අසල පැරණි ඔත් පිළිමගේ පිහිටා ඇත. එය මුලින්ම ක්‍රිස්තු වර්ෂ 1306 දී කුරුණෑගල රාජධානී කරගත් හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් කර වූවක් බව මහා වංශයේ සඳහන් වේ. අවස්ථා ගණනාවකදී ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පිළිමය විශාල සැතපෙන පිළිමයක් හා ඒ වටා බිතු සිතුවම් දක්නට ලැබේ. ඇයට අතීතයේ සිට දේශ දේශාන්තරවලම බවා ප්‍රසිද්ධියට පත් දෙවිනුවර පුදබිම රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරයට අයත් වූ බවත් රාවණා යුද්ධයේදී රාවණ තුනුවිද මරණ ලැබුවේ ඔහුගේ අගනුවර වූ ලංකාපුරයට අයත් දෙවිනුවර දේවාල භූමියේදී බවත් රාවණා පුවත නැමැති පැරණි පුස්කොළ පොතෙහි සඳහන් වේ. එම සිදුවීම සිහිවීම සඳහා රාම කුමාරයා දුනුදිය අදින කැටයමක් සහිත ගල් පණුවක්ද පිහිටවන ලද බව එහි සඳහන් වේ. එම ගල් පණුව අදද දේවාල සමීපයේ පිහිටි රජමහා විහාරයක පිවිසෙන පියගැට පෙළ මුදුනේ මැද දැකගත හැකිය. එම පුස්කොළ ග්‍රන්ථයේ තවදුරටත් සඳහන් වනුයේ රාවණ රජු පරාජය කිරීමෙන් පසු සිදු කළ එම පවෙන් මිදීම සඳහා රාම කුමර විසින් එම ස්ථානයේදී ශ්‍රී රාම විෂ්ණු දේවාලයද එම ඝාතනය සඳහා දුනුදිය මෙහෙවූ වර්තමානයේ ගල්ගේ පිහිටි ස්ථානයේ ශිව දේවාලයද පිහිට වූ බවයි. රාවණාපෝත කරුණු මේ ආකාරයෙන් දැක්වුවද දෙවිනුව උත්පල වන්නා ශ්‍රී විෂ්ණු දේවාලයේ ආරම්භය පිළිබඳ කාමිනි කොදල පද්‍යයේ සඳහන් වනුයේ මෙම දේව මන්දිරය ක්‍රිස්තු වර්ෂ 690 දී රජ වූ දාපුලුසේන රජු විසින් කර වූ බවයි. ජනප්‍රවාදයට අනුව දාපුලුසේන රජතුමා දිනක් සිහිනයක් දැක ඇත. එහෙනම් වෙසක් මස පුර පසළොස්වක පොහොය දින මුහුදින් පාවෙන රන් කිහිරි කොටසකින් විෂ්ණු දේව පිළිමයක් ලලා දේව මන්දිරයක් සාදා පෙරහැර කරවා පුද පූජා පැවැත්විය යුතු බවයි. රජතුමා විසින් ඒ කියන දිනේ මොහොත අසලට ගිය කල පාවා කිහිරය කොටය පෙරහරක් මගින් වඩම්මා දේව පිළිමයක් අඹවා දේවාලය කරවා එහි තැන්පත් කර පුද පූජා පවත්වා ඇති බව මුඛ පරම්පරාවෙන් එන ශ්ලෝකයකින් කියවේ. කිහිරය කොටස පාව ඒම මංගල කරුණක් බැවින්
එම ස්ථානයේ මඟුල් වැල්ල ලෙස එදා සිට අද දක්වාම හඳුන්වනු ලැබේ. එමෙන්න මෙම කතා පුවත පෙරකුම්බා සිට තිසර, පරවි, කෝකිල, වෛර වැනි සංදේශ කාව්‍යයන්හිද අන්තර්ගත වේ. මෙම දේව පිළිමය සම්බන්ධ ජනප්‍රවාද රාශියක් ගැමියන් අතර පවතී. මෙම පිළිමය පසුව අලුත් නුවරට වඩම්මවා පසුව මහ නුවරට වැඩම වූ බවත් අවසානයේ දඹුලු විහාරය තැන්පත් කර ඇති බවත් ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.බී. බෙල් මහතා 1892 රචනා කළ කෑගලු වාර්තාවේද සඳහන් වේ. දාපුලසෙන් රජු විසින් ඉදිකරන ලද දේවාලය ශක්තිමත් අත්තිවාරමක් මත පිහිටි වූ ගල් කණුවලින් සමන්විත මහල් තුනකින් යුක්ත ගොඩනැගිල්ලකි. එය අඩි 75ක් පමණ දිග පළලින් ප්‍රමාණයෙන් විශාලය. මෙම දේවාල පරිශ්‍රය දික්කය, මාලිගාව, උඩුමාර්ගය, මුළු තැන්ගය, ගබඩාගය, රිට්ටාගය ආදී සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූවකි. පහළමාලයේ වහල මාවත් මඩුවට සම්බන්ධ කර ඇත. මාවත් මඩුව යන දේවාලයේ ප්‍රධාන දොරටුවෙන් ආරම්භ කර දකුණු දිශාවට එනම් මුහුද දෙසට සැතපුම් කාලක් පමණ ඍජුව විහිදුණු මහා මණ්ඩපය. සිංහායනය ළඟින් අවසන් වන මෙම මණ්ඩපය මාවත දිගේ විහිදී ඇති බැවින් එම නමින් විවහාර වී ඇත. වර්තමානයේද මාවත් මඩුවේ ගල්කණු සෙට් දෙක ප්‍රධාන මාර්ගය දක්වා දක්නට ලැබේ. අදටද දෙවිනුවර ඇසළ පෙරහැර මෙම මාවත් මඩුව ඔස්සේ ගමන් කර සිංහාසනය මතට දේවාභරණ වඩම්මවා පුද පූජා පවත්වා නැවත දේවාලයට ගෙවදිනු ලැබේ. දේවාලයට පිවිසීමට තුන් පැත්තකින් ගල් දොරට තුනක් තිබී ඇත. සිංහාසනයේ දෙසින් වූ ගල් දොරටුව අදටද ඒ ආකාරයෙන්ම දකින්නට තිබේ. උසින් අඩි 7ක් හා පළලින් අඩි 3 පමණක ප්‍රමාණයෙන් යුක්ත මෙම ශෛලමය දොරටුව පුරාණ සිංහලයන්ගේ කලා කෞශල්‍ය විදහාපාන කදිම නිදසුනකි. ඉහළ කොටසෙහි මකර කැටයමකි. දෙපස සිංහල සැරසිරි මෝස්තර නිරූපිතයි. දේවාලයේ මුදුන් වහලෙහි රන් ආලේපිත තම ලෝහ පාත්‍ර සෙවිලි කර තිබූ බවත් මුහුදේ ගමන් කරන නාවිකයන් එය දැකීමෙන් විශාල නගරයක් බවට හැවටුණු බවත් ක්‍රිස්තු වාස 1372 ලංකාවට පැමිණි දේශාටකයෙකු ඉබන් බතුනාශිය වාර්තාවල සඳහන්. දේශදේශාන්තර බැතිමතුන්ගේ පුද පූජාවලට පාත්‍ර වූ දෙවිනුවර දේවාලය ක්‍රිස්තු වාස 1987 දී පෘතුගීසු ග්‍රහණයට ලක් විය. එහිදීද සෞසා ඇරන් චේස් පැවති සෙන්පතියා ප්‍රමුඛ පරංගි සේනාව දේවාලයට කඩා වැදී එහි තිබූ රන්ුවන් මුතුමැණික් ඇත්තල පොල්ලකා දේව ප්‍රතිමා විනාශ කර දොරටු අට්ටාල කඩා බිඳ දබා ගොඩනැගිලි ගිලිබත් කළහ. අනතුරුව දේවාලය තිබූ තැන ඔවුන්ගේ ෆ්‍රැන්සිස්කන් නිකායගත රෝමානු කතෝලික පල්ලියක් ගොඩනගන ලද බව කොන්ස්ටන්ටයින් දෙසාගේ වාර්තාවේ සඳහන් වේ. එතැන් සිට මෙම භූමිය පල්ලිය වත්ත ලෙස විවහාර විය. ලන්දේසි පාලන සමය තුළ මෙම පල්ලිය කඩා බිඳ දමා ඇත. ක්‍රිස්තු වර්ෂ 1825 දී නැවත දේවාලය ගොඩනගා ඇත. දැනට දකින්නට ලැබෙන ශ්‍රී විෂ්ණු දේවාලය 1954 දී එවකට සිටි බස්නායක නිලමේ ධූරය දැරූ ඊ.පී. විජේතුංග මහතා විසින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද්දකි. දේවාල භූමිය පුරා
විසිරී ඇති නැටබුණු වස්තුන් අතරේ ඇති ගල් පාත්‍රය ඉතා අගනේය. විෂ්කම්භය අඩි 4ක් හා ගැඹුර අඩි 1.5ක්ද ඝනකම අඟල් 3ක්ද වන ගලින් කළද ඉතා වටසිලුට පුරා වස්තුවකි. එය දේවාලයේ ඉදිරිපස පිහිටුවා ඇත. අතීතයේ පටන් අද දක්වාම එය පඳුරු සේදීම සඳහා භාවිතා කරයි. දේවාලයේ දොරටු දෙපස ඇති ගජසිංහ කැටයම් සහිත කොරවක ඉතා අලංකාරයි. සරල සිංහල සැරසින මෝස්තර කැටයම් සහිත ගල් උළුවව මෙන්ම වල් රටාවකින් ආවරණය වූ ගල් ජනේලද විශේෂ නිර්මාණයන් වේ. පරිශ්චයෙහි කතරගම දේවාලය, පත්තිනි දේවාලය, ඝන දේවාලය ප්‍රමුඛ දේවාල හතක් පිහිටා ඇත. අතීතයේ සිදුකළ පරිදිම අදද සෑම දිනකම දිනක තුන්වරක් දෙවියන් උදෙසා මුරුතෙන් පූජාව පවත්වන අතර වාර්ෂිකව අති උත්සවශ්‍රීයෙන් ඇසළමහ පෙරහර පවත්වනු ලබයි. ඇසළ මංගල්‍ය සමයෙහි උත්සවශ්‍රීයෙන් අලංකාර වන දෙවි නුවර පුදබිම අතීත ශ්‍රී විභූතිය තීව්‍ර වේ. කඳුසුරින්දගේ දේවාශිර්වාදයේ පතා කතරගම් වලා යන බැතිමතුන් මේ දෙවිනුවර දේවාලයේ වෙත පැමිණ විෂ්ණු දෙවියන්ගේද ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකරති. නැවතත් වීඩියෝකින් හමු වෙනතුරු මා සමුගන්නවා පාසටහන් තුලින්. ආයුබෝවන්.